කොරෝනා වෛරසයේ පරාජය කිරීමට සියලු විධිවිධානයන් ලෝක පුරා සෞඛ්‍ය අංශ මගින් යොසුලුව ක්‍රියාත්මක වන වටපිටාවක අප සැම දැසයා බලා සිටිනුයේ කොරෝනා වලින් තොර අලුත් ඊරක් හෙට පායන තෙක්ය. නමුත් ඒ සියලු බලාපොරොත්තු බිඳ දමා නව කොරෝනා හැඩයකින් නව ප්‍රභේදයකින් යලිත් කරලියට පැමිණ ඇත. අප අද කතා කරන්නේ නව කොරෝනා වෛරසය ගැනයි. B117 නම් නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ ඇති සුවිශේෂත්වය නම් වේගවත් පැතිරීමයි. RNA වෛරස් කණ්ඩායමට අයත් SARS-CoV-2 වෛරසය මගින් ඇතිකරවන COVID-19 නව ප්‍රභේදය වන B117 වෛරස් කණ්ඩායම හඳුනාගනු ලැබුවේ 2020 දෙසැම්බර් මාසයේදී. එංගලන්තයේදී හඳුනාගනු ලැබූ මෙම B117 වෛරස් කණ්ඩායම ඉතාම ටික කාලයකදී ලෝ ප්‍රබල රටවල් ඇතුළු රටවල් 82ක පමණ මේ වන විටත් ක්‍රියාත්මක කර තිබීම වෛරසයේ ප්‍රබලත්වය කියාපාන්නකි. සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ සාමාන්‍ය කොරෝනා වෛරසයට සාපේක්ෂව 30% හෝ 70% අතර ප්‍රමාණයකින් මෙම වෛරසයේ පැතිරීමේ තීව්‍රතාව වැඩි බවයි. එම නිසා අද අප සමගේ ප්‍රවේශම මේ මොහොතේදී ඉතාමත් වැදගත්. මිනිස් සෛලවල ඉතා හිතකරව වැඩෙන COVID-19 රෝගාකාරක වෛරසය පුද්ගල ශරීරයට ඇතුළු වීම වාතලයේ ඇති කුඩාම කුඩා ඇසට නොපෙනෙන විස බීජ සහිත සසන බිඳුවකට හැකියාව තිබෙනවා. එහෙයින් සීග්‍රේන් රෝග ව්‍යාප්තිය සිදු වෙනවා. කොරෝනා මැඩලීමේදී සමාජ දුරස්ථභාවය පිළිබඳව නිරතුරුවම අවධානය කරනුයේ මේ නිසයි. රෝග ලක්ෂණ වෛරසයේ ශරීරගත වූවන්ගෙන් 90%කට පමණ රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් රෝග වාහකයන් ලෙස බොහෝ පිරිසක් අප අතර සිටිය හැකි. එය තරමක් අවදානම් කරුණකි. එහෙයින් රෝගය කෙරෙහි අවදානමක් ඇති පිරිස් නිරතුරුවම අවදියෙන් සිටීම වැදගත්. නව වෛරසයේ ශරීරගත වූවන්ගෙන් ඇතිවිය හැකි රෝග ලක්ෂණ පෙර කොරෝනා තත්ත්වයේදී මෙන්ම ඇතිවේ. කැස්ස උණ, දඳ සුවඳ නොදැනීම, ඇඟපත වේදනාව, හිසරදේ සහ උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ පොදුවේ මතුවිය හැකි. මෙම නව වෛරසය ශරීරගත වීමෙන් වැඩිම බලපෑමක් එල්ල කරනුයේ පෙනහැල්ලටය. එම නිසාම සසන ආබාධ තත්ත්වයන් මතුවීම, හුස්ම ගැනීමේ අපහසුතාව මෙන්ම නියුමෝනියා වැනි රෝග ලක්ෂණයන්ට රෝගියා පත්කර ජීවිත අවදානම් තත්ත්වයක් ඉක්මනින් මතු කිරීමටද මෙම B117 වෛරසයේ සැකැස්ම ප්‍රබල වේ. ආරෝ අගය එනම් එක් පුද්ගලයෙකුගේ කිහිප දෙනෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව මෙහි ඉතාම ඉහළාගයක් ගන්නා බව කියවෙනවා. B117 නම කොරෝනා වෛරස ප්‍රභේදය සැකසී ඇති උල්වල ඇති ප්‍රෝටීන් කොටස්වල RBD කොටස අප ශරීරයේ සෛලවල ඇති ග්‍රාහකවලට සම්බන්ධ වී රෝගය පැතිරීම සිදු කරනවා. එසේ වූ විට මෙම රෝගය පැතිරෙන බවට ඉතා ඉක්මනින් හඳුනාගත හැක්කේ PCR පරීක්ෂණයට රෝගියා භාජනය කිරීමෙන් පමණි. රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් මතුපිටින් හඳුනා ගැනීම හේයින් දුෂ්කර වේ. අවදානම් පිරිස් සසන ආබාධ වලින් පෙළෙන්නන් වයස අවුරුදු 65ට වැඩි පිරිස් දියවැඩියාව පිළිකා හෘද ආබාධ ඇදුම වැනි බෝනවන රෝගයන්ගෙන් පෙළෙන්නන් සහ ශරීර ප්‍රතිශක්තිය දුර්වල වූවන් නව කොරෝනා රෝගයේ අධි අවදානම් පිරිස ලෙස හඳුන්වනු ලබනවා. මුඛාවරණ නිවැරදිව පැළඳීම, දෑත් නිරතුරුව සබන්දා සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මෙම නව වෛරස් පාලනය වෙනුවෙන්ද අනුගමනය කළ යුතු කරන අතර ප්‍රධාන වෙනවා. නමුත් ඇමරිකාවේ CDC ආයතනය මගින් ප්‍රකාශ කර ඇත්තේ මෙම නව කොරෝනා වෛරස් පාලනය වෙනුවෙන් මුහුණු ආවරණ දෙකක් පැළඳිය යුතු බවයි. ඒ අනුව ඔබට සර්ජිකල් මාක්ස් එකක් මුලින් පැළඳ ඊට උඩින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රෙදිවලින් සකස් කරන ලද මුහුණු ආවරණයක් පැළඳිය හැකියි. මීට අමතරව ඔබ N95 KN95 වර්ගයේ මුහුණු ආවරණ පැළඳින්නේ නම් ඉන් එකක් පමණ පැළඳීම ප්‍රමාණවත්. මුහුණු ආවරණ දෙකක් පැළඳිය යුතු නිසා සර්ජිකල් වර්ගයේම මුහුණු ආවරණ දෙකක් පැළඳීම ප්‍රතිඵලදායක නොවන බව කියවේ. රෝගකාරක වෛරසය නිරෝගී කෙනෙකුට ඇතුළු වීම මුඛය හා නාසය හරහා ඉතා වේගවත්ව සිදුවිය හැකි බැවින් ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසට නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම ඉතා ඕනෑකමින් කළ යුතුයි. දෑත් සේදීම නිරතුරුවම කිරීම වැදගත්ය. එමගින් වෛරසකාරක විස බීජ දෙයතේ රැඳී තිබුණහොත් එම වෛරසයේ සැකසී ඇති කවරයක් සහිත ප්‍රෝටීන කොටස් ඉතාම ඉක්මනින් විනාශ වීමට නිවැරදි ලෙස සබන් යොදා සේදීමත් උපකාරී වේ. අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට නිවසෙන් බැහැරට යාමෙන් වැළකීම මෙම කාලයේදී ඉතා ඕනෑකමින් කළ යුතුයි. ජනතාව රැස්වන ස්ථානවලින් ඉතාම ඉක්මනින් මෙම වෛරසයේ ව්‍යාප්තිය සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. පොදු මගී ප්‍රවාහන සේවාවන් ප්‍රිය සම්භාෂණ සාද ආදියට හැකිතාක් නොයා සිටීමත් වැදගත්. එන්නත් ලබාගත් අයට නව කොරෝනා වෛරස් කාණ්ඩය ශරීරයට ඇතුළු වීමක් වන්නේ නැද්ද? මෙතෙක් කර ඇති පර්යේෂණයන්ගේ
මගින් එවැනි කරුණක් පිළිබඳ මේ වනතෙක් සනාථ කරනු මැත. නමුත් සෞඛ්‍ය අංශ මගින් සියලු ආරක්ෂක විධිවිධානයන් සහිතව ලබා දෙන කොරෝනා මර්ධන එන්නත සෑම කෙනෙකුම පාහේ ලබා ගැනීම ඉතාම වැදගත්. එන්නත ලබාගත් පිටිසට කොරෝනා වෛරසයේ හේතුවෙන් මිය යාමේ අවදානම නිරතුරුවම අඩු කරන බැවින් එන්නත ලබා ගැනීම නිරතුරුවම මේ මොහොතේදී සිදු කිරීම වැදගත්.